සිත සනසවන්නට මෙත් සිත පතුරුවාලෝ නූතනේ සදහම් හඬ පටිගත කළ උත්තම දේශනා මේ අපි මේ 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 පංචස්කන්ධය තෝරා ගන්න එකත් හරි වැදගත් දෙයක්. අයි මේ ඉතිරත් මේ ප්‍රශ්නේ ගත්තා. රූප වේදනා සංඥා සංකාර විඥාන මේ කියන පහ සිතවිල්ලක් ඇතුළත් දෙදීම වෙන්වේ වශයෙන් දකින ආකාරය මේක හරි වැදගත් වෙනවා. මොකද පංචස්කන්ධේ ක්‍රියාකාරීත්වය තමයි මොහොතක් ගන්න අපි හිත කරගෙන යන්නේ. ඔබ දකින්න එක හුඟක් වැදගත්. දැන් අපිට යම් කිසි අවස්ථාවක රාගයක් හෝ ද්වේෂයක් හෝ ඇති වුණා නම් එහෙම හැඟීමක් ආපු වෙලාවට ඒකේ මුල් වෙච්චදී මුලින්ම හල්පනා කියලා බලන්න එතන මිදලා. ඒක සිතුවිලි මාත්‍රයක් නෙවෙයි. සිතුවිලි පොදියක් ගන්න එනවා මේක බලන්න. සිතුවිලි මාත්‍රේ බලන්න බෑ. ඒක තව ඉක්ම ගියොත් එහෙම සීමාව ඉක්මවා යනවා. යම් කිසි රාගයක්, ද්වේෂයක් ඇති වුණා නම් අන්නේ රාගයක් ඇති වෙච්ච සිතුවිලි පොදිය, අවස්ථා පොදිය සම්පින්නණයක් තියෙනවා. තරහක් ආවා, දැවෙන්න පටන් ගත්තා, මොන රෞද්‍ර වුණා, අතපය වේරුණා, ගහනවා, මරනවා, අදහසක් ආවා. ඔතෙන්පත් උනේ සිතුවිලි පොදියක් ක්‍රියා පොදියක් එක්කලා. ඔයා දාත නිකපාර ආවේ නෑ. මෙන්න මෙහෙම විලාට බලනවා මොකකින්ද ආවේ? මොකද්ද මේකේ අරමුණ වෙච්ච මූලික රූපය? ඇලීමක් මුල් කරගත්තා නා. ආස්වාදයක් නිසා හැඟීමක් මතුවෙලා මොන හරි රාග හිතක් පහළ වෙනවා. මොකද රාග හිතට මුල්ුනේ? මොකද්ද රූපේ? ආගේ රූපේද? කවුරු එක කොහොම ඉන්නද හිතුවේ? මොකද කරන්න හිතුවේ වැඩ පිළිවෙල? අන්න අහු වෙනා රූපේ. ඒ රූපය මනසෙන් ස්පර්ශ කළා. ස්පර්ශ කරගුහම පස්සපත්‍ය වේදනා. වේදනා ස්කන්ධය කොහොමද කොයි තියෙන්නේ? ඒ ආස්වාදී පිළිබඳ දැනීමක් ඇද්ද වේදනා ස්කන්ධයටයි. එතන මොකද තියෙන්නේ? ඒ ආස්වාදී දැනීම ආවි අපි සංඥාවක් එක්කලයි. ඉතිරි නම් පුරුත සංඥා, පුරුත නම් ඉතිරි සංඥා, එහෙම නැත්නම් මොනවා හරි ලස්සන මල් ගහක් නම් මල් ගහකින් සංඥා, ඉතින් ඔය ආදි වශයෙන් දියැලක් නම් දියැලකින් සංඥා, මේ ඔක්කොම රූප. ඒ රූපයන් පිළිබඳ ස්පර්ශ කරගුහම ඒ ආකාරي ස්පර්ශ අනුකූල වේදනාවක්යි දැනෙන්න පටන් ගත්තා. මේ දියල්ලක් මේ ගුරුතේක් මේ ලස්සන මල් ගහක් මේ හරි සුඛෝභෝගී ස්ථානයක් ගියා. මේ මොනවා හරි කාමීත හේතුන වස්තුවක්. වස්තු කාමියක් වූ ඇති වුණා ක්ලේශ කාමීත මුල් වෙන්නේ. අන්න දැකලා යනවා රූපය නිසා වේදනාව ආපු හැටි. මේ රූපයක් මුල් වුණා වේදනාවට. ඒක ස්පර්ශ කරන තමයි මේ රූපේ පිළිබඳ දැනීම පහළයි. දැනීම වේදනාවටයි තියෙන්නේ. මේ රූප වේදනාව ඊට සංඥා ස්කන්ධය. ඊ දැනගත්ත යම හඳුනාගත්තා. දැනගත්ත දේ තුනයි. මේ රූපයක් මේ ආදි වශයෙන් වේගයෙන් කළ හඳුනාගත්තේ සංඥාවෙන්. ඒ මේ සංඛාරය. හරි වටිනවනේ. හරි ලස්සනයි. සුන්දර ලෝකයක් නේ. හරි ප්‍රියයි නේ. සංඛාරකුණ නැබ. සංඛාරයේ ස්කන්ධය. කොහෙද ඔක නැබුනේ? හිත කොන්නක විහිද නැගුණා. ඒ જાතිය ආරමුණු කරලා හිතන්ද ගිහිල්ලා ඒ විඥානය තමයි ඔක්කොම පොදියට ආවේ. ඒක පොදියට වෙඩි ගාවේ. නෑ පංචස්කන්ධ පොදිය. ඔය පංචස්කන්ධ පොදියෙත් නෙමෙයි ඇවිලා ඉන්නේ. පංචස්කන්ධය නිත්‍යද අනිත්‍යද? අනිසිද නිසිද? දුකද යකද? අනත්තද අත්තද? පරිශේණය කරලා බලුවා මම මේ අනිත්‍ය වූ දුක්ඛ වූ අනත්ත වූ පංචස්කන්ධ පොදියක් මහ ලොකු අල්ලගෙන ඉන්න මේ උද්දාම වේවි ළඟනවා. මොකද මේ තියෙන්නේ විපස්සනේ කරනවා. වලෝකෙන්දී දවස ගානේ කරනකොට මහා බලවද ගහකට නමුත් එක එක පොරෝපාර වැඩිගෙන වැඩිගෙන යනකොට කවදා හරි අන්තිම පොරෝපාරක් වෙන බිම් වැටේ දවසක් එනවා. ඒක පොරෝපාරේ බිම් වැටේ වෙලාවක් එනවා. පොරෝපාර දහස් ගානක් ගහලා හරි ගහක් නැගී දිනලා අන්තිම පොරෝපාරක් වදින වෙලාවක එනවා මහ ගහ බිම් වැටෙන්නේ. මෙන්න මේ වගේ මහා ලොකෝර දැරිවති වුණ චන්දරාගයක් තිබුණාද? ආගේ දේශයන්ගෙන් නැගිලා තිබුණාද? ඕම පාර පොරෝපාර පොරෝපාර වදිනවා වගේ යලි යලි හිතන්න හිතන්න. ඕක වැදිරා වැදිරා බිම කලා හැර දවස වගේ ඵලිය ලැබුණ දවසක් එනවා. ඉන ඵලිය කවද ලැබෙන්නේ කියලා බලන්න නැතුව විදර්ශනා කර කර ලෝක ගහ කපන්න ඕන. අවල අවල ගියා පැත්ත වැදින දවසක් ගියේ දලස් ගාන. ඒක තමයි අරිහත් ඒ කවදා හරි උපරි වෙන්න ලැබෙන්නේ. ඒක ගන්න වැඩි කරගෙන යනවා. නිතරයි සතිය මොනවා බලන්න සතිය පිළිවෙල බලන්න දැන් කොච්චර කැවිලාද කාලක් කැවිලා භාගයක් කැවිලා තුන් කාලක් කැවිලා තවත් කැවිලා හිටින්නේ නැහැ සම්පූර්ණ කැවිලා නැහැ ගහකිරින් නම් තියෙන්නේ ඔය අතනදී අවති හුලයක් හරි ආවෝ ඒකට ගැළපෙන පරිසරයක් හැදුණොත් දැන් ගල කලා වැටෙන කොයි විදිහයි බාහිර උපනිශ්‍රේ මාත්‍රියකුත් ඇති ඔයගේ වැඩිච්ච හිතන යම් කිසි උත්තරමයන් වහන් තියෙන වගේ අනිත්‍ය නිසිත දුක්ඛ නිසිත අනාත්ම අනත්ත ස්වභාවය පෙන්වන ධර්මයක් හරි දේශනා කරන මොහොතක් කරන මහා සුලම් පාරක් වෙන ගහ කලා වැටෙනවා කැපිච්ච ගහ කලා වැටෙනවා වගේ අර ප්‍රඥාව වැඩිච්ච මනසට දහම වෙන්නුන අර වෙලක් නෑ හරයක් නෑ දෝ අත්දැලේන කියලා වරින මොහොතයි ඒකයි ස්වභාවය ඉතින් ඕකේ ඉතින් ඔය විදිහ බලන්න පුරුදු වෙන්න ඉතින් කරන ලද්දා මේ ධර්ම සාකච්ඡා ධර්ම ශ්‍රවණ හේතු කොටගෙන ලැබෙනා වූ ඥාණයෙන්
ලෝකේ අසාරත්තේ වටහාගෙන නිවනේ සාරත්තේ යහපත වටහාගෙන අප්‍රමාදී යුක්ත නිවන් සාක්ෂාත් කරගන්න සියලු සංසාර දුකින් මිදින් හේතු වාසනා විත්වා කදිස්ථාන කරගන්න සෑම පිළිදෙනට යහපත්. මෙතෙක් දහම් ඇහු සෑම සියලු දෙනාම අප්‍රමාදව මේ දහම් තුලින් ලෝකේ බලාපොරොත්තු වෙන්න එපා. නිවන බලාපොරොත්තු වෙන කටයුතු කළ අප්‍රමාද නිවන් දකින්න අදිෂ්ඨාන කරගන්න සෑම සියලු දෙනාට යහපතක් වේවා.